පන්සිල් සමාදන් වෙලා සමන් දෙවියන්ගේ රැකවරණේ ලබාගෙන සිරිපා කරුණා කරන්න ඕනේ. ඉතින් මෙතනින් තමයි අද වීඩියෝ එක පටන් ගන්නෙ. මේ නල්ල තන්නේ ඉඳන් සිරිපා වන්දනාවට යන ගමන් මාර්ගයේ තමයි තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයාල දැක්කා වගේ එතන තියෙනවා සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් සහ බුදු පියාණන් වහන්සේගේ බුදු කුටියක්. ඉතින් එතනට යන හැමෝම එතනට ඉස්සලාම ගිහිල්ලා වැඳලා පන්සිල් සමාදන් වෙලා එතකොට තුන්වන්ගේ ආශිර්වාදය ලබාගෙන සමන් දෙවියන්ගේ රැකවරණේ ලබාගෙන තමයි මෙතනින් පිටත් වෙන්නේ. ඉතින් මෙතන ඉඳන් දිගටම පයින්ම තමයි ගමන ආරම්භ කරන්න තියෙන්නේ. ඉතින් මේ යනකොට මෙතන ඉස්ලාම් හම් වෙන පාලම මේ තියෙන්නේ. මේ හරියේ එතන දෙපැත්තෙනුත් ඔයාලට පුළුවන් නාලා පිරිසිදු වෙලා යන්න. ඉතින් ගොඩක් අය එතනිනුත් නානවා. එහෙම යන්නත් පුළුවන්. ඉතින් අපි නම් මෙතනින් නෙවෙයි නාන්නේ. හැබැයි අපි එක වතාවක් මෙතනින් ඉන ගමන් මේ හැදිරට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වැස්සක් එක කියන වැස්ස අහුවෙච්ච වෙලාවක අපිට යන්න අමාරු නිසා ඒ ඇඳුම් මාරු කරගෙන තමයි අපි ගියේ. ඉතින් ඔන්න විදිහට තමයි අපි තුන්දෙනා මෙතනින් ගමන පටන් ගත්තේ. ඉතින් මෙතනින් එහාට මම ඒ තියෙන දේවල් එතකොට තව තව දේවල් කියන්නම්. ඉතින් මුලින්ම කියන්න ඕන මම අර කලින් බ්ලොග් එකේ කියන්නේ ඊයේ දාපු පළවෙනි බ්ලොග් එකේ අර සිරිපාදි වන්දනාවට යන්න කලින් ගෙදරින් ඉඳන් කොහොමද පේ වෙලා ඒ දේවල් කරගෙන ඊට පස්සේ නල්ල තන්නේට එනකන් කෝච්චි කොහොමද හැටන් වලට ඇවිල්ලා නල්ල තන්නේට ආවේ කියන කොටස තමයි මම ඔයාලට ගෙනාවේ. එතනදී මම කිව්වා මට අර කිසිම මේ ප්‍රශ්නයක් නොවි මේ වතාවත් හතේම යන්න පුළුවන් වුණ තේ. ඒ කියන්නේ එතන ප්‍රධානවම තියෙන්නේ හිතේ දැඩි විශ්වාසය. ඒකත් මම කලින් වීඩියෝ එකේ කිව්වා ඔයාලට. මම අර පඳුරු හැම අරගෙන දැන් මේවත් අරගෙන තමයි යන්නේ. තාම ඒවා ගැට ගහගත්තේවත් මුකුත් කරේ නැහැ. ඉතින් මේ යන ගමන ඒ ටික ඔක්කොම කරන්න ඕන. දැන් කියන සීතගඟුලට ගිහිල්ලා. ඉතින් සීතගඟුලට ගිහිල්ලා තමයි ඒ වැඩ ටික කරෙන්නේ. මම මට කියන්න ඕන. ඉතින් අර අපි මේ විදිහට දේවල් කරගෙන ගියාම සමන් දෙවියන්ගේ රැකවරණයෙන් පිහිටෙන් කිසිම කරදරකින් තොරව ගිහිල්ලා වැඳ පුදාගෙන එන්න පුළුවන්. අපි හැම වතාවකම වගේ ගියේ යන්න පැය 3යි. ඒ කියන්නේ සිරිපා මාළුවට යන්න පැය 3යි. ඊට පස්සේ බහින්න පැය 3.5ක් වගේ කාලයක් තමයි ගියේ. මේ අවුරුද්දේ කියන්නේ මේ 7 වරට ගිය අවුරුද්දේ අපි නගින්න ගන්නකොට 2.5යි වෙලාව. ඉතින් අපි පහලට බහිද්දි 7.5යි. කියන්නේ පැය 5ක උපරිම පැය 5.5ක් වෙන්නේ නැති. කියන්නේ තවත් ප්‍රමාණය අඩු වෙලා අවුරුදු 5කින් තමයි මේ යන්නේ. නමුත් කාලෙත් අඩු වෙලා කොහොම හරි අපිට සමන් දෙවියන්ගෙන් රැකවන්නේ ලැබිලා කොහොමත් හරිම මේ කිසිම කරදරකින් තොරව හරිම ඉක්මනින් වැඳ පුදාගෙන බහින්නත් පුළුවන් වුණා ඒ පැය ගාන ඇතුළත. හරි මම කතාව දිගටම කියන්නම්. ඉතින් ඒ අතරතුර පාරවල් හැම කියන්නත් ඔන්න ඔයාලට. දැන් මේ ටික පහු කරගෙන යනකොට මේ දෙපැත්තට පඩි දාලා පාරවල් දෙකක් තියෙනවා. ඉතින් යන්න ඕන මේ පාරෙන් නෙවෙයි හරිනම් එහා පැත්තේ කොටසින්. ඉතින් එතන පන්සල ඇතුලෙන් තමයි හරියින් බලාගෙන යන්න තියෙන්නේ. කියන්නේ දකුණු අත පැත්තෙන්. ඉතින් එතනින් ගිහිල්ලා එන ගමන් තමයි ගොඩක් අය මේ පැත්තෙන් එන්නේ. අපි ඉතින් අර නිතරම යන නිසා ඒ පැත් නිතරම කියන්නේ කලින් ගිය නිසා ඒ පැත්තෙන් ගියේ නැහැ. මේ පැත්තෙන්ම ගියා. ඉතින් හරිනම් ඇත්තටම යන්න ඕනේ මේ පැත්තෙන් යන්න ගිහිල්ලා මෙතනට තමයි සෙට් වෙන්නේ. ඉතින් මෙතනත් තියෙනවා සමන්දී හාමුදුරුවන්ගේ රූපයක් එතනයි තියෙන්නේ. ඉතින් එතනටත් වැඳලා කරගෙන යන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා සමහන් සහන කලාපි කියලා. ඉතින් මේක හැම සැරේටම තියෙන එකක් මේ හරි. ඉතින් මෙතනින් සමහන් එකක් දෙනවා පොන්න. ඒක නොමිලේ දෙන්නේ. ඉතින් ඒ වගේම ඕනනම් එහා පැත්තට ගිහිල්ලා ওই කකුල් දෙකෙන් මැසේජ් කරගෙන ඉතින් ඒ ටික එහෙම කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ ගිහිල්ලා එන අයට. ඉතින් වැඳ පුදාගෙන එද්දි තමයි ඒක ගොඩක් වැදගත් වෙන්නේ. මේ හරියට පහු කරගෙන තව චුට්ටක් උඩට යනකම්ම දෙපැත්තෙම ගොඩක් කඩවල් තියෙනවා. ඉතින් ඔයාලට එන ගමන් ඒ වගේ ගන්න දේවල් තියෙයි. ඉතින් ගෙදර ගේන්නේ ඉතින් හැමෝම වගේ පුංචි පුංචි දේවල් ගන්නවා. මතක සටහන් විදිහට සහ ගෙදර ඉන්න අයට කන්න අරන් එන්න අනිවාර්යෙන් දේවල් ගන්නවා. ඉතින් ඔහොම ආවම
මෙන්න මේ හරියේ තියෙනවා ගිමන්හලක්. ඒ කියන්නේ මෙතන නතර වෙලා ඉතින් විශ්‍රාම ශාලාවක් වගේ ඉතින් මෙතන නතර වෙලා කෑම කන්න පුළුවන්. එහා පැත්තේ ටොයිලට් තියෙනවා. ඉතින් ඒවට යන්න පුළුවන්. එතන ඔව් ටොයිලට් එකට ඉතින් රුපියල් 50ක් අය කරන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඉතින් ඒ දේවල් උත් කරගෙන යන්න පුළුවන්. අපි හැම සැරේම මේ හරියේදී තමයි දවල්ට කෑම කන්නේ. ඉතින් ඒක මම පෙර චුට්ටක් විතර ගත්තා වීඩියෝ කොටසක්. ඉතින් එතින් දැන් කෑම හිම කාලිවලා ඉතින් දැන් ඊළඟට දිගටම ගමන ආරම්භ කරන්න තියෙන්නේ ආපහු සීතගඟුළු ගාවට යනකම්. ඉතින් සීතගඟුළු ගාවට යනවා යන ඔයාලට මේ පේනවා ඉතින් මෙන්න මේ පැත්තේ ඉතින් ගිමන්හල ගාව තියෙන එතන පොඩි දේවාලයක් වගේ තියෙනවා. ඒ හරියත් ගොඩාක් පඳුරු ගැට ගහලා තියෙනවා ඉතින් කට්ටිය. ඉතින් ඒක එක්කෙනාගේ විශ්වාස මත තමයි මේ දේවල් තේරම වෙන්නේ. ඉතින් ඒ නිසා ඒවත් කරගෙන ඔයාලට පුළුවන් ඒ හැම තැනටම පඳුරු දාන්න. අපි අර ගෙදර දිනකොට මං කොහොමද කහවතුරෙන් සෝදගෙන එන්න කියලා. ඉතින් ඒ කහවතුරෙන් සෝදන් ආව පඳුරු ඒ අදාළ හැම තැනකටම ඔයාලට දාලා යන්න පුළුවන්. ඒ ටිකත් පහු කරගෙනකොට මෙන්න මෙතන තියෙනවා ආපහු නාන්න තැනක්. ඉතින් මෙතනින් ගොඩක් අය නානවා. නාලා යන්නත් පුළුවන්. එන ගමන් ඇඳුම් හිම මාරු කර ගන්නවා නම් මෙතනදී නාන්නත් පුළුවන්. ඉතින් මෙතන නම් අය කරනවද කියලා මම හරියට දන්නේ නැහැ. කොහොමරි මෙතනත් අපි එක වතාවක් නෑවා එන ගමන්. ඉතින් මට ඒක හරියට මතක නැහැ. මොකද කලින් වතාවක නිසා කියන දැන් ගොඩක් කල් කියන්නේ ගිය අවසාන වතාවේ ඊට කලින් වතාවත් වල. ඊට පස්සේ ඔන්නේ ටිකක් පහු කරගෙනට මෙන්න මෙතන තියෙනවා තොරණ. ඉතින් මේ හරියම තියෙනවා ඉතින් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්. ඉතින් එතනට වන්දනා කරගෙන ඒ ටිකක් කරගෙන ඔයාලට යන්න පුළුවන් මෙතනින්. ඉතින් ඔතන තමයි හරියටම අර තොරණ ගාව ඉඳන් තමයි හරියටම ඉතින් අපිට නිහං දැනෙන්නේ හිතට දැනෙන්නේ ඇත්තටම කිව්වොත් මෙතනින් එහාට යනකොට තමයි. ඉතින් ඒක නම් පුදුමාකාර හැඟීමක්. අනිවාර්යෙන් ඔයාලා යන්න ඕන. අනිත් එක තමයි කියන්න ඕන අපි මේ යන්නේ පොය දවසේ නේද. මට නම් ගොඩාක් يعني ගිහිල්ලා එනකොට තමයි අර කට්ටි හම්බුනේ යනවා. ඒ හම්බුණායෙන් ගොඩාක් දෙනෙක් හිටියේ අපේ දමිල සහෝදර සහෝදරී. ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක්ම ගියේ තමිල් කට්ටිය තමයි. ඉතින් කියන්නේ එයාලත් වන්දනා කරන්න ගොඩක් යනවා. ඉතින් මම නම් කියන්නේ ගියේ නැති කෙනෙක් ඉන්නනම් අනිවාර්යයෙන්ම සිරිපා කරුණා කරන්න එක වතාවක් හරි හිතා ගන්න බෑ. වයසක ගොඩක් අයත් ඉතින් යනවා. ඒ කියන්නේ ඉතින් තරුණ අයට අනිවාර්යෙන් යන්න පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ ඊට පහු කරගෙනට මෙන්න මෙතනක් තියෙන බුදු පිළිම වහන්සේ නමක් සහ උසට හදපු සමන්දේව ප්‍රතිමාවක්. ඉතින් එතනත් වන්දනා කරගෙන තමයි යන්න ඕනි. ඉතින් මෙන්න මේ හරියේදී මම ගොඩක් දුරට කියන්නේ ගිහිල්ලා ගමන ගිහිල්ලා ඇවිල්ලා වන්දනා කරනවා. සමනල ගිහි මුදුන දිහා බලාගෙන නැවත වතාවක් එන්න ලැබේවා කියලා. ඉතින් ඒක මම හැම අවුරුද්දෙම කරන ප්‍රාර්ථනාවක්. ඉතින් එතනට වැඳලා ඉවරලා තමයි මම ගෙදර එන්න පිටත් වෙනකොට එහෙම කියලා තමයි ඉතින් හිතලා වැඳලා තමයි එන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් ওই විදිහට දැන් තියෙන ඉතින් යන්න. ඊට පස්සේ ඔහොම එනකොට මෙන්න මෙතනදී හම් වෙන මේ ගල හරිම මෙතන හැම සැරේම එනකොට අර මේ ගල ගාව පොඩි පොඩි කොටු ගහන. ඒක නිකන් විනෝදිත කරන දෙයක් වෙන්නේ නැති අර හැරමිටි වගේ චූටි 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 කොටු ටිකක් ගහලා තියෙනවා. ඉතින් සමහරව අපි බලන් ඉදුණොත් පොඩියට කොටු කඩලා එතනින් ගහලා යනවා. ඊට පස්සේ ওই ටිකත් පාස් කරගෙන යනකොට මෙන්න මෙතනදී අපිට හම්බුණා ලාවචි. මේක නම් අපිට කලින් වතාවත් වල හම් වෙලා නැහැ. මොකද සමහන් එක එක නම් තියෙනවා. සමහන් එක, සිද්ධාලේප එක ඒ ටික තියෙනවා. ඉතින් මෙතන මේ කුටි දෙකම අලුත් වගේ. කියන්නේ අපිට අලුත් වගේ. ඉතින් ගිය අවුරුදු වල එහෙම තියෙන්නේ නැති. අපි අවුරුදු 5ක් ඉන්නේ මේ ගියේ. ඉතින් මෙතන ලාවචි කියේ එතන තේ දෙන්න හදලා සූදානම්ින් තියන් ඉන්නවා. එතන පටන්ගෙන තිබුණේ නැහැ. ඒ වගේම මෙතන මේ අයිඩෙක්ස් එකකින් තිබුණා. ඉතින් අයිඩෙක්ස් බාම් කුප්පියක් මටත් ලැබුණා. ඉතින් මමත් ඒක අරගෙන ඔන්න තියෙන සෙට් එකත් මලිලා සෙට් එකත් වීඩියෝ කරගෙන ඉතින් ඔන්න ඔය විදිහට යනවා ගමන. ඉතින් මේ මමයි තමයි බෑග්ස් අරන් ගියේ. ඉතින් ආ බෑග් එකක් තමයි අපි උඩට අරන් යන්න ගත්තේ. එක බෑග් එකක් සීතගඟුළු ගාවෙන් තියෙනවා. අපි එතන තියෙනවා. මම එතනට ගිහලා ඒ ටික කියන්න. මොකද මහත්තයාට ඒ ටික උඩට අරන් යන්න දුන්නේ නැහැ. අපි දෙන තමයි මාරුවෙන් මාරුවට අරගෙන ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට ගමන යනවා. ඉතින් යන ගමන් මම කියන්නම් අර කලින් කිව්ව දේ. ඉතින් හැබැයි ඉතින් කලින් කිව්ව දේ කියනකොට ඔන්න තව තවත් දැන් හම්බ වෙන. ඉතින් ඒවත් ඔයාලට මම කියන්නම්.
කලින් මම කික්කිය හිටිය ඔයාලට අර අපි දැන් මේ හත්වෙනි වතාව යන්නේ. ඉතින් හත්වෙනි වතාවත් ගිහින් මෙහෙම පැය ගානත් හරිම අඩුවෙන් තමයි ගිහිල්ලා බැස්සේ ටිකනේ. ඉතින් ඒකට තමයි මම අර මුලින්ම කිව්වේ අපි මේ අර කරන දේවල් ඒ දේවලුත් එක්ක ඉතන පිහිට තියෙනවා කියන එක තමයි මට ඔයාලට කියන්න ඕන උනේ. අර කලින් වතාවේ කිව්වා වගේම මේ කිසිම මේ කරදරයකින් බාධාවකින් තොර යන්න පුළුවන් ඒ දේවල් ඒ විදිහට හරියට කරගෙන ගියොත් ඉතින් මම අර කියපු දේවල් ඔයාලත් අනිවාර්යෙන් අරගෙන යන්න. මම සීතගඟුලට ගිහිල්ලා ඒ ටික කරන්නේ කොහොමද කියලා ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ කියනවා. ඔන්න ඉතින් මෙතන තියෙන ඔන්න ඒත් එක්ක සිද්ධාලේප එකකින් කරන ඉතන කුටිය. ඉතින් මේක නම් හැමදාටම තියෙන එකක්. මෙතනින් ගිහිල්ලා ඉවරලා කකුල් දෙක මසාජ් කරගෙන සිද්ධාලේ පොයොළු කැක්කුම් වලට වගේ තියෙන නියවගාගෙන ඉතින් යනකොට සීතල නිසා ඒ ටික කරගෙන යන්න පුළුවන්. ඉතින් එනකොට අනිවාර්යෙන් කකුල් දෙක මසාජ් කරගන්නත් පුළුවන් මෙතනදී. ඉතින් ඔන්න ඔය විදිහට කතාවෙන් කතාව දැන් ඉතින් මේ ටික ටික සීත ගඟුලට ලං වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අර ටික අරගෙන යන්න, දෙහි අරගෙන යන්න, දෙහි වලට කහ එකතු කරලා ඒ ටික ගන්න, විශේෂයෙන්ම වෙන වෙනම අරගෙන යන්න. ඒක හරිම පහසුයි. ඔයාලට ඒ පහසුව පෙනේවි මම ගිහිල්ලා ඒ දේවල් කරනකොට. ඉතින් කොච්චර පහසුද කියලා. ඒ වගේම තමයි මම මෙතනදී තව ආච්චි කෙනෙක් කියලා තිබුණා උඩ හරි පෝලිමක් තියෙනවා කියලා. මම හිතුවා ඉතින් මේසරේ නම් අනිවාර්යෙන් පෝලිමට අහුවේ කියලා. මොකද පොයේ දවසනේ අපි ගියේ කියලා නැහැ. ඒ යනකොට ඔක්කොම විසිරලා ගිහිල්ලා. ඉතින් ඒවා මන් දන්නේ, මට නම් හිතෙනවා ඒවා හාස්කම් කියලා. අපි හරි විදිහට හොඳට පේ වෙලා ඒ දේවල් කරගෙන ගියොත් ඉතින් ඒක තමයි අනිවාර්යෙන් වෙන්න ඕන අපිට කරදරයකින් තොරව. සමහරක් තැන්වල අපි විතරයි උඩට නගිද්දි, සමහරක් තැන්වල අපි විතරයි මේ කට්ටිය නැහැ. ඉතින් මේ ඒවනම් කියන්නේ මාරම වටිනවා ඒ දේවල්. මේක මම දැඩිව විශ්වාස කරන දෙයක්. ඒකයි මම පුන පුන ඔයාලට කියන්නේ යනවනම් ඒ දේවල් ඒ විදිහට කරගෙන යන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට සීතගඟුලට ආවා. දැන් මේ සීතගඟුල ගාව ඉන්නේ මේ හරියේ බෙලිමල් දෙන්න නේවියකින් කට්ටිය. ඔක්කොම සුද්ධ කරනවා, අතු ගානවා. ඉතින් ඒ ටික කරනවා හරිම පිළිවෙලට. මේ පුටු දාලා මෙතන මෙතනත් නිකන් අර ගිමන් නලපගේ විශ්‍රමශාලා තියෙන මෙතන දානි දෙන අය දානි දෙනවා වියලා. ඉතින් කියන්නේ දන්සල් වලට ඒ දේවල් කෙරෙනවා. ඉතින් දැන් ඔය අපි මෙතනට ඇවිල්ලා ඉවර සීතගඟුලේ පැති දෙකක් තියෙනවා. එහා පැති කොටසයි මේ පැති කොටසයි. අපි මේ බැහැලා ඉන්නේ දකුණු පැති කොටසට. මේ වම් පැති කොටසට ඉතන සෙනග ගොඩක් ඉරියට. ඊට පස්සේ මේ පැති කවුරුත් නැති නිසා අපි තුන්දෙනා මෙතනින් සෝදගන්නවා. මොකද අපි නාන්නේ නැහැනේ මුණත පෑන සෝදන්නේ. ඉතින් අර ගෙනාපු දෙහි එක ගෙනල්ලා මෙතනට හොඳට අත් දෙක එහෙම ගාගෙන හොඳට සෝදගත්තා. ඉතින් මේ වෙලාවේදී පින්නක් යන්න පටන් ගත්ත, සාමාන්‍ය වැහි පොදයක් වගේ. ඉතින් ඒ නිසා අපි ඉක්මන් කරලා ඉවර වෙලා සෝදගත්තා. සෝදගෙන අපි තුන්දෙනා මෙතනදී තමයි ඇඳුම් මාරු කරගත්තේ. මෙතන පොඩි කොටසක් තියෙනවා ටකරන් වලින් වහලා. ඒ හරිය ඇතුළට ගිහිල්ලා ඉවර වෙලා මේ අපි ඇඳුම් මාරු කරගත්ත. එතනත් හරියට අපේ කට්ටිය අපිරිසිදු කරලා, ඒ කියන්නේ තමන් අරන් යන දේවල් තමන් ගෙදර ගේනව නම් මේ විදිහට අපිරිසිදු වෙන්නේ නැහැ. අපි අරන්ගේ සිම් සම්බල් අරන්ගිය, එතකොට උදවලට අරන්ගේ කෑමකි කොලේපව සීරම අපි ගෙදර ගෙනව බෑග් එක දාලා බෑග් එකට දාගෙන ඒ අපි තියලා ආවේ නැහැ. ඉතින් පුළුවන් නම් ඔයාලත් ඒ දේවල් ඒ විදිහට කරන්න. මොකද කඩදාසි කොලයක්වත් දාන්න එපා. කඩදාසි කොලේ දිරනවා තමයි, නමුත් ඒව දාන්නත් එපා. ඒක පවා ගෙදර ගේන බෑග් එක අර අපිට අරන් යන්න පුළුවන් නම් ඒක අපි කාලේ වුණම් බරක් නැහැනේ. ඒක අපිට ගෙදර ගේන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයාලා ගෙදර ගේන්න. ඒක තමයි වටින්නේ. ඉතින් ඒකට කාටවත් කරදරයක්වත් නැහැ. අපිට සුදු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ වැස්සම ඒව ඔක්කොම එකතු වෙලා හරි අපිරිසුදු වෙන ඔයාලට මම උඩට යනකොට පෙන්නන්න. ඒ විදිහට දාපු ගොඩාක් දේවල් හිතා ගන්න බෑ. මේ කටුපාන ගාව එහෙම මාර විදිහට එකතු වෙලා ගොඩ වෙලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඔය සමහරක් ප්‍රොජෙක්ට් තියෙනවා කැම්පස් එකේ කට්ටියමයි. එතකොට අපේ ආමිකේ අය ඒගොල්ලෝ ඒවා අයින් කරනවා, අස්පස් කරනවා. ඉතින් ඒගොල්ලන්ට උනත් කරදරයක් වෙන්න ඕනේ කියන්නේ එහෙමවත් ඕන නැහැ. තමන් අරන් යන දේ තමන් ඒ ටික කරගෙන ආව නම් ඉවරයි. අරගෙන ආව නම් ඉවරයි. ඊට පස්සේ ওই සීතගඟුල ගාව තියෙන පාලම තියෙනවනේ, එතනින් ගොඩ වෙනවත් එක්කම තියෙනවා පොඩියට කුටි දෙකක්. සමන් දෙහිහාමුදුරන්ගේ
රූපේ ඊට පස්සේ අපේ බුදු පියාණන් වහන්සේගේ රූපේ තියලා ඉතින් එතන පළවෙනිටම තියෙන්නේ බුදු පියාණන් වහන්සේ කුටිය. ඉතින් එහා පැත්තේ තියෙන්නේ සමන්දී හඳුනන කුටිය. එතනට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මෙහෙම අපි අරන්ගේ පඳුරු තුන තියෙනවනේ. ඒ තුන කියන්නේ එක්කෙනාට එක්කෙනාට ඒ විදිහට දකුණු අතේ ගැට ගහ ගන්න ඕනේ. එතනදී මම මුලින්ම කරේ අම්මා දීපු පඳුරු තිබ්බනේ ඒව දැම්මා. පඳුරු ටික දාලා ඒගොල්ලන්ට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරලා මල්ලිව මල්ලිගේ බබාලා දෙන්නව නංගිව ඒගොල්ලොත් මතක් කරලා ඒ ටිකත් කරන ගමන් අපි තුන්දෙනාගේ අතේ මෙන්න මේ විදිහට අපි පඳුරු ටික ගැට ගහගත්තා. මෙතනදී තමයි මම ඒ දේ කරන්නේ හැම වතාවම. මෙතන මට මෙතන තමයි කියන්නේ මම අර ටිකේදි කරන්න ඇත්තේ අපි එනකොට ට්‍රේන් එකේ හරි බස් එකේ හරි එනකොට අපි නිකන් අර අපිරිසුදුයි වගේ නේ. නිකන් අර හිතටත් හරිනේ මෙතනදී අපි සෝදගෙන ආපහු අලුතෙන් ඇඳුම් ඇඳගෙන හැමනේ යන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මෙතනදී ඒ ටික කරගෙන මෙතන ඕනම් වලට පඳුරු ගැට ගන්නත් පුළුවන්. ඒ දේවල් කරගන්නත් පුළුවන්. කියන්නේ අර ගිහිල්ලා කරදරයක් නැතුව ඉන්න කියලා මට මේක ඊට වඩා ගොඩක් හිතට දැනෙනවා. මොකද අපි අපේම අතේ තමයි අර විදිහට හිතලා ගැට ගහගන්නේ. කිසිම කරදරයකින් බාධාවකින් තොරව සමන්දේ හාමුදුරුවන්ගේ රැකවන්නේ ලැබිලා මේ තුන්වන්ගේ ආශිර්වාදය ලැබිලා මේ ගමන ගිහිල්ලා හොඳින් වැඳ පුදාගෙන නැවත අපිට එන්න ලැබේවා කියලා තමයි මම මෙතනදී හිතලා මේ ගැට ගහගන්න. ඉතින් තුන්දෙනත් එක්කම ගැට ගහගෙන තමයි ගියේ. ඉතින් පොඩි පොඩි වැහි පිනිවලට අපිට මේ ඒවට කියන මොන දෙන්න වුණා ඒව ලොකු ලොකු දේවල් නෙවෙයි. නමුත් අර සාමාන්‍ය විදිහට ඒ කොච්චර එහෙම වුණත් අපිට සාමාන්‍ය විදිහට ගිහිල්ලා අර අඩු කාලෙකදී බහින්න පුළුවනුත් වුණා. ඉතින් එක තමයි වැදගත් වෙන්නේ. අනිත් එක තමයි ඔයාලා මේ දවස්වල යනවා නම් සිරිපා කරුණා කරන්න ගොඩක්ම අර තනි සුදු පාටම ඇඳගෙන යන්න එපා. මොකද අර මේ ඒක විශේෂයෙන්ම උඩට නගිද්දී අර වැහි වතුරත් එක්ක පඩියෙන් පඩියට අර වතුර ගලාගෙන යනවනේ. එතකොට ඒ රෙදි ඔක්කොම තෙමෙනවා. ඉතින් මං අර ලොකු මේ අර කලිසමක් ඇඳලා සුදු පාට ඒ කියන්නේ සැහැල්ලු එකක් ඒක තෙමුණා. උඩ ඇඳුම නම් එච්චර එහෙම මේව වුණේ නැහැ. මේ ඒ කලිසමේ මඩ ගෑ වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. උඩට මම ඒක ඇඳගෙනම ගියා. ඉතින් අර එහෙම යනකොට බෑග් එකමත් අරගෙන හරි මේ ඒක නිකන් අර තෙතත් එක්ක හරි බරයිනේ. එතකොට හරි කරදරයි. ඒ නිසා ඉතින් අර කලිසමක් අඳින්න ඇඳට පුළුවන් තරම් අර තනිකර සුදු පාට අඳින්න එපා. උඩට සුදු ඇඳර කමක් නැහැ. යට කොටසට සුදු අඳින්න එපා. අර මං කියන්නේ අර වැස්ස ආවොත් කරදර නිසා. ඉතින් අනිත් එක තමයි පුළුවන් නම් ඒක ඉතින් අර අත්‍යවශ්‍ය නැහැ. මම මේ කියන්නේ ඔයාලගේ පහසුවට සපත්තු දාන්න හේතුව උඩට යනකොට අපිට ගොඩක් සීතල එනවනේ. අපිට මට නම් ගොඩක් සීතල වෙන්නේ කකුලේ තියෙන ඇඟිලිවලට නහයට අත් දෙකට. අර සපත්තු දැම්මම රත් වෙනවනේ. එතකොට සීතල අඩි. මම නම් ජර්සි එකක් දැම්මේ නැහැ. මේ දින ජර්සි දාලා හිටියට මම දැම්මේ නැහැ. මම අර දාගෙන ගිය ෂෝල් එකින්ම තමයි සීතල තැන්වලදී පොඩ්ඩක් ඔළුවත් එක්ක ඔතාගත්තා. නැති තැන්වලදී මේ විදිහට දාගත්තා බෙල්ලට. ඉතින් ওই විදිහට තමයි ගියේ. අපහසු තැන්වලදී ආපහු මම ඉනේ ගැට ගහගත්තා. කියන්නේ අර මහන්සි වගේ දැනෙනකොට. ඉතින් ඔහම තමයි ගියේ. ඉතින් මේ දෙන්න නම් වෙලාවට ඩෙනිම් දෙක අයින් කරලා ඉවලා කොට කලිසම් ඇඳගත්ත ෂෝට්. ඉතින් ඒකේ දෙන්නට හරියෙන් පහසුවක් වුණා. උඩට නගිද්දී අර වැස්සේ වතුරත් එක්ක. ඉතින් මම දිගට ඇඳ නිසා මට නිකන් අර කොටට අඳින එක හරි නෑයි කියලා හිතුණා. ඒත් සතේ මම සුදු පාට දිග කලිසම ඇඳි. ඉතින් මම වෙන පාටක කලිසමක් ඇඳ නම් කියොත් ඒ වෙලේ මට හිතුණේ එනට එක ප්‍රශ්නයක් නෑ. මම කොහොම හරි ඒක ඇඳගෙන උඩට නැංගා. ඉතින් ඔන්න ඔය විදිහට නැංගා. ඉතින් මම ආපහු මුලට ගියොත් අනිවාර්යයෙන්ම අර ටික කරගත්ත නිසා තමයි මට හැම වෙලේම හිතෙන්නේ මම මේ දේවල් මේ විදිහට කරගෙන ගිය නිසා තමයි මට කරදරයකින් තොරව නගින්න පුළුවන්. ඒකයි මම කිව්වේ දැන් මම මේ 7 වෙනි වතාවටනේ. ඇත්තටම මම අත්දැකීමකින්ම තමයි ඔයාලට කියන්නේ මේ ටිකේ ගියේ මේ විදිහටම තමයි ගියේ පළවෙනි වතාවේ ඉඳන්. ඉතින් පළවෙනි සැරේ යනකොට නම් මම හොඳටම පේ වුණා. කියන්නේ දවස් 7ක් පේ වුණා. ඊට පස්සේ දවස් 3ක් පේ වුණා. කියන්නේ අර මුලින්ම යනකොට හිතට බය ආයි දැන් කියන්නේ ඒක නිකන් අර මේ අහලා තියෙන්නේත් අර ගොඩක් අමාරු යන්න එහෙම කියලානේ. ඉතින් ඔයාලත් මුලින්ම යනවා නම් එහෙම පේ වෙන්න දවස් 3ක් හරි පේ වෙන්න. ඉතින් මේ සැරේ නම් මම ඇත්තටම වතාවත් වරු 3යි පේ වුණේ. මේ අර ඒක තමයි මං කියන්නේ හිතේ භක්තිය
තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ විශ්වාසය. ඒත් එක්කම මේ අනිත් කාරණාව තමයි මේකට හොඳම උදාහරණේ. දැන් අපි මේ ගියේ වතාවත් හත ඇරුණකොට මම තව එක වතාවක් ගියා නේ අපි තුන්න. ඒ ගියේ අපි කට්ටි පවුලේ කට්ටියත් එක්ක දඩි බිඩි අවුරුදු දවස්වල කතා වුණා. ඒ කතා වෙනවත් එක්ක මෙහෙමම ඒක පොඩක් නතර කරන්න කතාව මෙන්න මේ සතා මේ අපිට වතාව දෙකකදී හම්බුනේ මේ සතා කලින් වතාවකත් හම්බුණා මේ මට හිතෙන හැකරැල්ලෝ විශේෂයක් මොකක්ද එහෙම සතෙක් කියලා මට හිතෙන්නේ ඒක අර අපි දැකලා නැහැ අපේ පැත්තේ නැහැ මෙච්චර ලොකු හැකරැල්ලෝ ගොඩක් ලොකුයි මේ සතා ඊට පස්සේ දැන් මේ ඉදිකටු පාන ගාවට ආවා ඉතින් ඉදිකටු පාන ගාව මම අර ඔයාලට කිව්ව මතක ඇති හරියටම අපිරිසිදු කරලා තියෙන ඔයාලට පේන ඇති බෝතල් කෑලි එහෙම එහෙම හැමතැනම දාලා තියෙන්නේ. ඉතින් මේ දේවල් කරන්න එපා කියලා දැන් නැවතත් මං ඉල්ලන්නේ. මෙතන ඔයාලා පළවෙනි වතාවට යනවා නම් කිරිකොඩු කියන්නේ පළවෙනි වතාව. දණුකොඩු කියලා කියන්නේ ගොඩක් වතාවක් ගියායට. හොඳද? ඉතින් කිරිකොඩු අය මෙතන අර ඉදිකට්ට ගහලා මුලින්ම නූලු උඩට ඇදගෙන යනවා. ඉතින් ඒ ටික හරි ලස්සනයි. ලස්සන සුදු පාට වියනක් වගේ තමයි එතන උඩට පේන්නේ. හරිම ලස්සනයි. ඒක නිකන් අර මේකි මම ඇත්ත කතාව නම් මොකද්ද කියලා දැන් නැහැ. මේක කරනවා. ඉතින් ඔය කිරිකොඩු අය ගෙනියන මම නම් ඉතින් කිරිකෝඩු විතරන්නේ දැන් මේ පාර නම් ගෙනිච්චේ නැහැ කලින් වතාවත් වල එහෙම අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ යනකොට මේ අයිනින් යනකොට හරිම පරිස්සමින් යන්න හේතුව ඉදිකටුෙන් වැටලා තිබ්බොත් ඇනෙන්න පුළුවන්. අපි ඉතින් ඒ වගේම බේරෙන්න ඕනනේ. ඒ නිසා ඒ අපසෙරපු දෙක හොඳට දාගෙන හරිම පරිස්සමින් මේ ඉදිකටේ නූල අරගෙන යන්න උඩට. ඉතින් ඒකත් මම මතක් කරනවා ඔයාලට. එතකොට එතනින්වත් කරදරයක් වෙන්නේ නැති නිසා. අපි ඔහම උඩට යනකොට මේ අර සෙන්ජෝන් කියන්නේ ඉතින් ඒකෙන් මෙතන කුටියක් හදලා තියෙනවා ඔය අසනීප වෙන අයට ප්‍රතිකාර කරන්න හැම. ඉතින් එතන ටීම් එකක් උඩට යනවා. ඒගොල්ලොත් අපිට හම්බ වුණා ඔන්න ඔය විදිහට. ඉතින් මේ හරියත් අපි තුන්දෙනා විතරයි මේගොල්ලෝ ඇරුණකොට හිටියේ. අපිට මඟදී ආයේ තව හම්බ වුණා ආච්චිලා තනි තනින් යනවා. ඉතින් ඒ අර නඩත් එක්ක ඇවිල්ලා නඩේ කලින් ගිහිල්ලා එහෙම එහෙම ඔය අතරමං වුණා ආයේ. ඉතින් මට ඒගොල්ලෝ දැක්කම නම් හරිම හිතට දුකක් දැනුණා. මොකද ඉතින් හරි පව්. ඉතින් ගෙදර තව කවුරු හරිම ආවා නම් එයාලත් එක්ක යන්න පුළුවන්. ඉතින් අසනීපයක් කරදරයක් වුණොත් එහෙම ඇත්තටම හරිම පව් කියලා තමයි මට නම් හිතුණේ. ඉතින් මෙන්න මේ හරියේ තමයි රතුපාට එකක් තියෙපේන්න තින්නේ. නිකන් අර පොඩි නිකන් කුටියක් වගේ වුණා. ඔතනින් තමයි රත්නපුර පාර. රත්නපුර පාරේ නම් මම කවදාකවත් ගිහිල්ලා නැහැ. එතන චුට්ටක් පාර අමාරුයි කියලා කතාවක් තියෙනවා. මම හරියටම දන්නේ නැහැ. එතනින් තමයි රත්නපුරට යන්න තියෙන්නේ. රත්නපුර පැත්තෙන් ඇවිල්ලා ඔතනින් තමයි ගොඩ වෙන්න තියෙන්නේ මෙතනට. මේ කුරුල්ලෝ සෙට් එක උතිරේ මේගොල්ලොත් මම පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. හරිම කියන්නේ බය නැතුව එයාලා ඇවිල්ලා එතන තියෙන කෑම කනවා. ඉතින් මේ හරිය තියෙනවා 2755 පියවර කියලා. ඉතින් මෙතන ඉන්න තව නගින්න තියෙනවා. මම දන්න විදිහට පඩි 5000 ගාණක් කියලා තමයි මට මතක විදිහට නම් තියෙන්නේ. ඒක හරියටම හැබැයි මට මතක නැහැ. ඉතින් ඔන්න දැන් ආපහු මම පොඩ්ඩක් කතාව කියන්නම්. අර මං තවතාවක් ඥාතිත් එක ගියා කියලා කිව්වනේ. ඒ යනකොට දඩි බිඩියේ තමයි අර මං කිව්ව වගේම ගියේ. ඒ ගිහියේ ඇත්තටම කිසිම පේවීමකින් තොරව කිසිම දෙයක් අරගෙන ගියෙත් නෑ. පඳුරු මේ විදිහට හොදලා අරගෙන ඒව මුකුත් කරගන්න නැතුව අපි හිතලා නිකන් ඔහෙ එකතු වෙලා ඒ යන ගමන් කොහේ හරි අපි පාක් එකකට ගියා. ගිගිරි පාක් එකට මේ නුවරඑළියේ ඒ ටික ගෙගරේකට ගිහිල්ලා ওই ටික ගිහිල්ලා ඇවිදගෙන තමයි අපි ගියේ කෙලිම මෙහෙට නෙවෙයි ගියේ. ඉතින් මං දන්නේ ඒවත් මේවත් එක අපිට යන්න බැරි නම් මහ ගිරිදම්බේ ගාවටම නැගලා හොඳටම පේන තෙක් මාණිකම ඉඳලා ආපහු අපිට බහින්න සිදුනා. ඒ වතාවත් අපි වැඳ ගත්තා නම් අපි 8 වතාවක් ගිහිල්ලා මේ වෙනකොට. ඉතින් ඒ වතාව ඇරුණකොට මිමිමයි මේ 7 වතාව මහත්ය කලින් කියන පොඩි කලිස්කොල යන කාලේ ගිහින් තිනළු වතාවක් එයාගේ 8 වතාව අපි දෙන්නගේ 7 වතාව හරියටම වැඳ පුදා ගත්තේ. මේ වතාවත් 7 6ක්ම අපි 3 විතරයි ගියේ. 1 වතාවක මල්ලි අපිත් එක්ක ගියා. එච්චරම තමයි. ඉතින් නැත්තම් අපි වතාවත් 6 තනියෙන් ගියේ. ඉතින් මේ මෙතනත් එක නැන්දගෙන කනේ පව් තනියෙන් ආවා. මේ විතරක් නෙවෙයි අපි ඒ තැන්දර බිස්කට් දුන්නා. මේ තැනැන්ද විතරනේ තව ආච්චිලා ඒගොල්ලෝ පිරිකර හැමත් අරගෙන අපි බහිද්දි මං කිව්වනේ කට්ටිය ගොඩක් අපිට හම්බුණා කියලා. ඉතින් පිරිකර හැමත් අරගෙන වැස්සට රිටි බෑග් එකක් දාගෙන හැරමිටියකුත් අරගෙන ඒගොල්ලන්ට ඇත්තටම සම්බන්ධී හාමුදුරුවන්ගේ රැකවරණයෙන් කරදරයක් නම් වෙන්නේ නැහැ. ඒ වුණත් ඉතින් අර එහෙම දකිද්දි
ඉන්නේ හරි දුකයි මොකද ඒගොල්ල තනියෙන් එන අය නෙවෙනේ නඩත් එක්ක එන අය නඩේ ආවම ඉතින් මන්නම් හිතන්නේ හොඳම දේ තමයි නඩේ කවුරු හරි ගුරෙක් ඇතින් ඉතින් අර නඩේ ගුරා කියන්නේ ඒගොල්ලෝ ඉතින් පුළුවන් තරම් මන්නම් කියන්නේ මෙයාලවත් එක්කගෙන යන්න ඕනේ එහෙම තනි කරලා ගියන්න එපා. ඉතින් කට්ටි පුළුවන් අය වේගෙන් නැගලවිලා ඇවිල්ලා බහැලා ඉන්නවා ඇති. ඉතින් එහෙම අය කිව්වා ඇත් හිටියා පිට එක අනේ පුතේ කට්ටි සමහරු නම් බහැලා දැන් ගිහිල්ලා සමහරු උඩ ඉන්නවා. මාත් ඉතින් ওই හිමීට හිමීට යනවා කීපෝ කට්ටි හිටියා. ඉතින් එහෙම දකිද්දි හරි දුකයි. ඉතින් හරි පව්. දැන් ඉතින් ওই මහගිරි දමේ ආරම්භය තමයි අපි ඉන්නේ. ඉතින් ඔය සමහර තැන්වල අර කිව්ව වගේ අපි තුන්දෙනා පමණයි. ඉතින් ඔන්න ඔය විදිහට යනවා ඇවිල්ලා. ඉතින් ඇත්තට මේ වගේ තැන්වල තැනට එනකොට හරි සතුටි පහළ බලද්දි එහෙම මාරම සතුටි. අර හරි ලස්සනයි ඒ පරිසරය. එහෙම හරි ලස්සනට විඳින්න පුළුවන් මීදුම. හරිම ලස්සනයි ඒ කඳුකර පරිසරෙම. ඉතින් අර වලට පේනද ඔය පේන සාමචෛත්‍ය. සාමචෛත්‍ය ගාව කියන්නේ කොච්චර පහතද කියන එක වලට මේ පේනවා ඇති. ඉතින් මේ හරියට වගේනට හරිම සතුටේ. දැන් අර මේ තව ටිකයිනේ කියන එක හිතට එනවා. ඉතින් අර ගන්ට අර එහෙම ගහන සද්දි එහෙම ඇහෙනවා. ඉතින් ඔය වගේ තමයි. ඉතින් ඔන්න උඩට තව ටිකයි නගින්න තියෙන්නේ. දැන් මේ නගින්නේ මහගිරි ගම්පේ. අපසිපුත දෙන්න පඩි ගණන් කරනවා. පොඩි දුරෙන් තව තියෙන්නේ. ඒ නිසා හරිම සතුටුයි. කකුල් කැකුම නම් ඇත්තෙම නැහැ තුන් දෙනාට. හේතුව සමෝකිර දැන් අර හැමෝටම මෙහෙම වෙන්නේ. කකුල් ලොක් වෙලා වගේ තියෙන්නේ. ඒ නිසා අර එහෙම අමාරු නැහැ. අර උඩට නගිනකොට මහන්සි ගැති ඉතින් කොහොමද තියෙනවනේ. ඒක තියෙනවා එච්චරයි. පොඩි වැස්සකට අහුණා. ලොකු වැස්සක් නෙවෙයි. සෙනගත් නැහැ. හරිම නිස්කලංක. හරිම මේ තද බලෙත් බදයකින් තොරව හොඳට වන්දනා කරගෙන එන්න පුළුවන්. එහෙනම් උඩදී හමුවෙමු. උඩට නැගලා ආපස්ස බලද්දි මාරම ලස්සනයි පරිසරය. හතර වටේම එහෙම ලස්සනට පේනවා මීදුම කඳු ටික. ඒව හරි ලස්සනට පේනවා. හරිම සතුටුයි. හරිම ලස්සනයි. ඉතින් ඔයාලා ගිහිලා නැත්නම් මං ආපහු කියන්නේ යන්න. තව තියෙනවනේ මේ මැයි මාසේ වෙසක් ඕය දක්වා තියෙනවා. ඉතින් පුළුවන් හැමෝම යන්න. ගිහිල්ලිවල මේක අනිවාර්යෙන් විඳින්න ඕන දෙයක්. අපි බෞද්ධයෝ නම් අනිවාර්යෙන් යන්න ඕන. මොකද අපේ දමිළ ජනතාව එහෙම යනවා කියලා කියන්නේ. ඉතින් ඔයා බෞද්ධෙක් නම් නොගියොත් ඇත්තටම වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම යන්න ගිහිල්ලා මේක විඳින්න. මහන්සිය දැනේ කකුල් කැක්කුම තියේ දවසක් දෙකක් යනකම්. ඉතින් ඒක එච්චරයි. එතනින් එහා දෙයක් නැහැ. අවුරුද්දකට වතාවයිනේ යන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා යන්න.
අපි දැන් මේ උඩමළුවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනින් ගියාම ඉස්සලාම කරන්න තියෙන්නේ උතුම් ගෞතම බුදු ප්‍රජානන් වහන්සේගේ බුදු පියාණන් වහන්සේගේ පාද නමස්කාරය. ඉතින් සිරස අපේ නලල තියලා හරිම සතුටින් හරිම භක්තියෙන් හරිම ගෞරවයෙන් වැඳ පුදා ගන්න තමයි මුලින්ම තියෙන්නේ. ඉතින් අපි නම් කරන්නේ ඇත්තටම මෙතනින් ඔහම ගිහිල්ලා එතන පෝලිමට එකතු වෙලා මුලින්ම කරන්නේ ඒක. ඉතින් මෙතනින් උඩට තමයි නගින්න තියෙන්නේ. මෙතනින් හරට මම වීඩියෝ ක්ලිප්ස් ගන්නෙ නැහැ මේ ටිකේ. මොකද උඩට යනකොට ගන්න බෑ, කොහොමත් ගන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඒ ටික එකතු කරන්න විදිහක් නැහැ ඔයාලට. මෙතනින් ඔහම නැගලා ඊට පස්සේ දෙන්නෙක්ට තමයි එතන වඳින්න තියෙන්නේ. ඔයාලා පඳුරු අරන් යනවා නම්, පිරිකර අරන් යනවා නම් එතනින් තියලා හොඳට හිතේ භක්තියෙන් ශ්‍රද්ධාවෙන් හොඳට නලල තියලා වඳින්න. තමන්ගේ වතාවක් ගන්න. ඉතින් මහත්යාට වතාවක් ගින්සයි යට වතාවක් ගන්නට හරි ගැහුව මම හත් වතාවක්, මින්ම හත් වතාවක්. ඉතින් පුතාගේ කොටස ගත්තේ නැහැ. මොකද එයාට වෙනම එකක් අරන් දෙන්න කියලා කිව්වා FB එකට දාන්න. ඉතින් ඒක ගත්ත නිසා මම ආයේ මේකට ඒක එකතු කරේ නැහැ. ඊට පස්සේ මෙතනින් බහිනකොට හොඳට මතක තියාන පරිස්සමින් බහින ඕන. කියන්නේ ගන්ටාරේ ගහලා එතනින් පල්ලෙහාට බහින තියෙන්නේ පහන් පත්තු කරන්න, හඳුන් කුරු පත්තු කරන්න, කපුරු පත්තු කරන්න. ඉතින් එතනින් බහිනකොට අනේ හරි පරිස්සමින් බහින්න ඕන. මොකද හැම තැනම තෙල් වතුරත් එක්ක තෙල් තියෙනවා. එතකොට ලිස්සන්න බලනවා හොඳට. එතන අර තියෙනවා අල්ලගන්න වැටක්, ඒක අල්ලගෙන හිමින් පරිස්සමෙන් බහින්න ඕන. පොඩි බබාල හැම යනවනම් හරිම පරිස්සමෙන්, වයසක අය යනවනම් හරිම පරිස්සමෙන් එතනින් බහින්න. ඉතින් ලිස්සන්නේ නැහැ සමන්දි හාමුදුරන්ගේ පිහිටෙන්. එහෙනම් ඉතින් අපි අනිවාර්යෙන් පරිස්සමෙන් මේ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන පහන් පත්තු කරන්න පුළුවන්. ඉතින් ගෙනියපු තෙල් දාලා, තිර දාලා මෙතන අපි පහන් පත්තු කරා තුන්දෙනාම. ඉතින් එතනේ පහන් ටික පත්තු කරලා ඉවර වෙලා එහා පැති තිනවා. ඊට පස්සේ අර ලොකු පහන, ඉතින් ඒකට තෙල් දාන්නත් පුළුවන්. අපි එතනට දැම්මේ නැහැ. මෙතන තමයි පහන් ටික පත්තු කරේ. පහන් ටික පත්තු කරලා ඉවර වෙලා හඳුන් කුරුත් පත්තු කරලා හඳුන් කුරු ගහන්නත් වෙනමම තියෙනවා. ඉතින් ඒ ටිකත් හඳුගුරු ගැහුවා. ඊට කලින් කපුරු පත්තු කරා. කපුරු පත්තු කරන්න වෙනම එක තැනක් තියෙනවා. ඉතින් ඒ ටික මෙතන ඔක්කොම කරගන්න පුළුවන්. මෙතන ඒ ටික ඔක්කොම කරලා ඔයාලට නිදහසේ වැඳ පුදා ගන්න තියෙන පොඩි ශාලාවක්. අපි හැම අවුරුද්දෙම ගිහිල්ලා, හැම සැරේම ගිහිල්ලා, හැම අවුරුද්දෙම කියලා තමයි මට කියවෙන්නේ. මොකද එමුට අපි මම දැන් අවුරුදු පහකින් ගියේ. හැම අවුරුද්දෙම කියන්නේ අර වතාවත් ඉතිරි හයෙම. හොඳද? ඉතින් ඒ ගිහිල්ලා ඉවර වෙලා අපි එතන වාඩිලා තමයි හොඳට වන්දනා කරගත්තේ. ඉතින් මෙදා පාර ඒකට ඉඩම් ලැබුණා නැහැ. ඒකට මම හේතුව ඔයාලට පෙන්නන්නම් මොකද්ද කියලා. අපි පහලට ඇවිල්ලා තමයි වන්දනා කරගත්තේ. උඩදි වන්දනා කරගන්න බැරි වුණා. පහල උඩ ඉඳගෙන ඉන්න බැහැ අර වැස්ස ඒ වතුරත් එක්ක. හරි අමාරු. මොකද හරිම සීතලයි ගල්, හැම මාරම සීතලයි උඩ. ඒ වුණාට මෙදාපාර අපිට මේ මට නම් මන් දන්නේ මේ ජෙසියවත් ඇඳගෙන ඔයාලට පේනවනේ. ඉතින් අර ලොකුවට දරා ගන්න බැරි තරම් සීතලක් තිබුණේ නැහැ. අපි අර ඒ අර දවල් වරුවේ නැංගි. ඉතින් ඒ නිසාත් දන්නේ නැහැ. වෙන සැරවල වල රෑ වෙන්න තමයි නැගලා බහින්නේ. ඉතින් සමහර අපිට ඒ හිඳ වෙන්න ඇති. ඊට පස්සේ පහලට ඇවිල්ලා තමයි ඒ නිසා අපිට වන්දනා කරගන්න පුළුවන් වුණේ. පහලට කියන්නේ පල්ලෙහැරම නෙවෙයි, අපි අර සෙරප්පෙම ගලවන්න තැනක් තියෙනනේ. අන්න ඒ හරියට ඇවිල්ලා තමයි අපි එතනදී වන්දනා කරගත්තේ. අර එතන පොඩි නෙවෙයි ලොකු වැඩසටහනක්, ඇත්තටම ලොකු වැඩසටහනක් තිබුණා. ඉතින් ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. තාමත් අපි දැන් මේ හඳුන් කුරු පත්තු කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒවල ටික තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් අන්මිදා පාර අනිත් එක තමයි ඒ ශාලාව පිරෙන සිල් ඇත්තන් හිටියා. ඉතින් පොය දවසනේ ඉතින් ඒ නිසා අනිවාර්යෙන් සිල් ගන්න අය ගොඩක් හිටියයි. කියන්නේ 23 වෙනි සෙනසුරාදා ගොඩක් සෙනග ඉන්න ඇති උඩට නගින්න. මොකද සිල් සමාදන් වෙන අය කලින් දවසනේ නගින්න. ඉතින් ගොඩක් අය 23 වෙනි සෙනසුරාදා උදේ ඉඳන් අනිවාර්යෙන් නගින්න ඇති, නැගලා 24 වෙනිදා ඉන්න ඇති. මේ තියෙන්නේ මම අර කියපු ඒ ශාලාව.
මෙතන මාර සෙනගක් හිටියේ. ඉතින් ඒකට හේතුව තමයි මෙතන මේ පිරිත් දේශනා කරන්න හදලා තිබුණ ලස්සන පිරිත් මණ්ඩපයක්. මාරම ලස්සනයි ඒක. ගොඩක්ම ගොක්කොළ වලින් එම තමයි සරසලා තිබුණේ. හරීම ලස්සනයි. ඉන්න පුළුවන්කම තිබුණා නම් ඉන්න තමයි හිත තිබුණේ මගේ. ඉතින් ඉන්න ඉතන ඉන්න බැරි නිසා අපි ආවා. එතන හිටපු නැන්ද කෙනෙකුත් කිව්වානේ ඉඳලා යන්න කියලා. ඉතින් ඉන්න විදිහක් නැහැ. ඒ නිසා අපි ආවා. මේ හරීම ලස්සනයි. මෙතන ලොකු පින්කමක් රූපහානි සංස්ථාවෙන් තමයි මේ පින්කම සංවිධානය කරලා තිබුණේ. ඉතින් හරි ලස්සනට වැඩ ටික සිද්ධ වෙලා තිබුණා. කොහොම හරි උඩමළු පහට වැහුවා. පහට වැහුවේ මේ මෙතන මේ පින්කම සිද්ධ කරන්න ඕනකම තිබුණ නිසා. ඉතින් අපි ඔන්න ඔය විදිහට වන්දනා කරලා පහලට බැස්සා. අපි සිරිපා කරුණා කළා පහලට බහිනවා. බැස්සා හුණයිනකොට ඔසිදී අපි අර ඉටි බෑග් අරගෙන ගියා දාගෙන. ඒක වීඩියෝ එකක් නෑ. නෑ අනේක බැලුණා. ගස්ස කොහම වීඩියෝ කරන්න දාගෙන ගිය බෑග් පොලිතින් කවර ඇඳගෙන. දැන් මේ ගස්ස පෑවුරි සයිවත් අයින් කර යනවා. මහත්යනම් අර ජැකට් එකක් ගෙනා තිබ්බ යායක දැම්ම මායි පුතයි ඉටි කවර තමයි දැම්මේ. ගත්ත කඩචෝරු කන්නත් එපැයි. ට්‍රේන් එක එනකොට ටිකක් කෑවා. බණ්ඩාර වෙනවා නේ බබා. ට්‍රේන් එක හිටියේ නැත්තේ බදුලින බණ්ඩාර වල වගේ වෙනකම් සෙනග හිටියේම නැහැ. අම්මෝ බණ්ඩාර වල නම් ඇල්ල ඇල්ලද වැඩිපුර හිටියේ. කොමාරි ඇල්ලද නේ කාලේ දකලින් හිටියේ. අල්ලෙන් පස්සේ තමයි ගොඩක් කඩේ. නාර සෙනග ගොඩක් හිටියා. කොයිද සක්කම්? ආ කොන්ෆරන්ස් ලා. අපිත් එක්ක සාව දෙන්නේ කොන්ෆරන්ස් දෙන්නේ මේ නැගල බැස්සත් නේ. අපි නගිනකොට එයාල නැගල බහිනවා. අදුඩම රෙ ලොකු පින්කම. ලස්සන පේජ් කොටුවක් හැම ගහලා දෙන ඔයාලට ඔන්න වීඩියෝ එක දකින්න ඇති. දැක් ගන්න පුළුවන් නේද? අම්මම වීඩියෝ එක හදලා නැන්නේ. දැන් වීඩියෝ එක රැකගත කරනවා එක. හරි ලස්සන පින්කමක් කරනවා. අපිට ඉන්න විදිහක් නැහැ. අපි ඉතින් ආවා. බලනවා හරි පොඩි ප්‍රමාණයක් තියෙන බහින්ද. බහලෙවලා ඒකවත් වීඩියෝ කරලා පෙන්නනවා. ටිකක් පහළට ඇවිල්ලා අපෝ බලද්දී සීපාද ස්ථානේ පෙනෙන විදිහ තමයි මේ. ඉතින් හරි හිතට ආසයි සතුටුයි දුකයි. ලබන අවුරුද්ද වෙනකන් ආයේ ඉන්නවනේ යන්න. ඉතින් ඒක නම් මාර හැංගීමක්. එක කියාගන්න වචන එන්නේ නැහැ. ඊළඟ දේ තමයි ඔයාලා පහළට බහිනකොට හොඳට මතක තියාගන්න කෙලින් බහින්න එපා. ඒක හරි අමාරුයි කකුලේ. මම මේ යන්නේ යන්නේ මේ විදිහට බහින්න පුරුදු වෙන්න. මොකද පැත්තකට පැත්තකට බහින එක තමයි හරිම ලේසි. අර මේක කොහොමත් පල්ලමනේ. පල්ලමට අපි මේ කෙලින් බහින්න හදනකොට අපි වැටෙන්න හදනවා. හේතුව අර කකුල් වෙවුලනවා වගේ වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් බහැලා ඇවිල්ලා දැන් මේ අපි ඉන්නේ සීතගඟුල ගාව. සීතගඟුල ගාව ඔයාලට මතක ඇතිනේ අපි අර පඳුරු ගැට ගහගත්තා එතන. එතනට ඇවිල්ලා ආපහු එතනදී පඳුරු ලිහන්න ඕන අතින්. පඳුරු ලිහලා ඉවර වෙලා මෙන්න මේ විදිහට පඳුරු දාන්න ඕන එතන තියෙන පින් කැටේට. කැටේට දාලා ඉවර වෙලා ඒ ගැට ගහගෙන ගිය සුදු රෙදි කෑල්ල තියෙනවනේ කහවතුනේ සොදු මේක මෙන්න මේ විදිහට පැත්තකට කරලා තියා එතන ඒ විදිහට කරපුවා ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඉතින් හිතින් සම්බන්ධී හාමුදුරන්ටත් පින් දීලා අනිවාර්යෙන් ඉතින් අර ඒ පොරොන්දුන් විදිහට කියන්නේ අපි හිතපු විදිහට අපිට ගිහින් එන්න ලැබුණනේ කරදරයක් නැතු. ඒ නිසා අනිවාර්යෙන් පින් දෙන්න පින් දීලා ඉතින් හිතාගන්න අනේ මේ ආශිර්වාදෙන් ලැබුණ සැරෙත් අපිට සිරිපා කරුණා කරන්න එන්න ලැබේවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එතන ඒ වතාවත් ටික සිද්ධ වෙන්නේ. ඒ එනකොට මම කිව්වනේ අපි අර යනකොට සීතගඟුල ගාව සුද්ධ කරනවා කියලා. ඉතින් මෙතන බිලිමල් දාන්සලෙන් බිලිමල් ටිකක් බිව්වා. ඒගොල්ලන්ටත් හිතෙන් පින් දීලා ඉතින් එයාලත් ලොකු කාර්යයක් මෙතන කරන්නේ. පහළින් ඉඳන් උඩට ගේන්න ඕන සියලුම දේවල් ඔයාලා දකින්න ඇති. පහළින් ඉඳන්
එනකොට අපි උඩට නගිද්දි ගෑස් සිලින්ඩර එහෙම උඩ ඉඳන් පහළට කට්ටි ගෙන හිස්සේවා. ඉතින් ඒක තමයි එතන උඩට යනකොට සීලුම් දේ ගණන් කියලා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයි. ඒගොල්ලෝ ඒවා ඔක්කොම උඩට අරන් යන්න ඕනේ. ඉතින් ඒ වගේ කුලියත් ඒගොල්ලෝ අය කරනවා. ඉතින් ලොකු මුදලක් වෙන්නේ ඒ නිසා. අපි දැන් ওই නල්ල තනියට ඇවිල්ලා ඊට පස්සේ එතනින් ආපහු බස් එකේ හැටන් ස්ටේෂන් එකට ඇවිල්ලා තමයි මේ හන්දට මැදට තියාගන්න රෑ 9 හැමාර තමයි අවසාන බස් එක තියෙන්නේ හැටන් වලට. ඉතින් ඒකට අනිවාර්යෙන් ඔයාලා එන්න ඕන, නැත්නම් ආයේ උදේ වෙනකන් ඉන්න වෙනවා. ඒ ඇවිල්ලා අපි ওই 10 හැමාරට විතර කෑම කාලා 2 හැමාරට තමයි ඊට පස්සේ ට්‍රේන් එක තියෙන බදුල්ලට ඒකේ තමයි දැන් මේ එන්නේ. ඉතින් එහෙනම් මේ දිගම දිග වීඩියෝ එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම සමන් දීහාමුදුරන්ගේ පිහිටයි ආරක්ෂාවයි. Thank you.